සිවුදසනක් අයිබෝවන් අද මාර්තු 9 අඟහරුවාදා. අපි ප්‍රාර්ථනා කරන්නේ හැම දවසක්ම අපේ ජීවිතේ අලුත් දවසක් වෙන්න කියලා. අලුත් නැවුම් අත්දැකීම් එක්ක ආරම්භ කරන්න තියෙනවා නම් නව දවසක් ඒක ඇත්තටම වාසනාවක්. හැබැයි සුපුරුදු දවස්වල සුපුරුදු දෙයක් තමයි ඔබට සිවුදස වැඩසටහන නරඹනවා කියලා කියන්නේ. ඉතින් අදත් එකතු වෙලා ඉන්න අඩෝරාවකට ආසන්න කාලයක් බොහෝ දේ තිබෙනව ලෝකේ පුරා සිදු වුණු පුවත් අතරින් ඔබට කියන්න. අද තොරතුරු විශ්ලේෂණය කරන්න සුපුරුදු විදිහට අඟහරුවාදා සිවුදස මැදරේ ඉන්නවා ප්‍රවීණ විදෙස් වෙත විචාරක මාධ්‍යවේදී ප්‍රසද්ද දඟුටගේ. අයිබෝන්. අයිබෝන්. ඉතින් අද ඔබ හිතන වැඩි අපි පළමුවෙන්ම මොන වගේ කාරණාවක් සම්බන්ධයෙන්ද කතා කරන්න සූදානම්ින් ඉන්නේ කියලා. අපි යමු ටිකක් ඇමරිකා එක්සත් ජනපදයේ දෙසට. ඔබට මතකද ජෝර්ජ් ෆ්ලොයිඩ් කියන කළු ජාතිකයාගේ ඝාතනය සම්බන්ධයෙන්? පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරකින් ඔහු ඝාතනයට ලක් වුණා. දැන් මේ සිද්ධියත් එක්කම මේ පොලිසියට එරෙහි නැත්නම් පොලිසිය ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බොහෝ දේ සිද්ධ වුණා. දැන් ඔහුගේ ක්‍රියාකලාපය නිසා මේ පුද්ගලයා ඝාතනයට ලක්වීමත් එක්කම ඇත්තටම ඉන් අනතුරුවත් නීතිය ක්‍රියාත්මක වන්නේ කුයි ආකාරයෙන්ද කියන කාරණාව සහ තවමත් ඒ සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වෙනවා කුයි ආකාරයෙන්ද වර්තමාන වෙනකොට තිබෙන තත්වය. ඔව් ඇත්තටම මේ ගැන කතා කරන්න සිද්ධ වුණේ ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් නගරයේදී ඊයේ ආරම්භ වෙච්ච නඩු විභාගයත් සමග. දැන් මේ ගැන ලොකු අවධානයක් අන්තර්ජාතික මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලබා දීලා තිබුණා. ඒ වගේම මේ සම්බන්ධයේ තියෙන ඇමරිකානු ජනතාවගේ අවධානය ඉතාම ඉහළ මට්ටමක තිබුණා. මොකද ඒක හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි දැන් ට්‍රම්ප් යුගයෙන් පස්සේ ජෝ බයිඩන් නව ජනාධිපතිවරයා බලයට පත්වීම තුළ මේ ඇමරිකානු ජනතාව බලාපොරොත්තු වෙනවා ට්‍රම්ප් යුගයේ පැවති ආකාරයෙන් නොව යම් කිසි ආකාරයකට මේ අනෙකුත් එකන සුදු ජාතිකයන් නොවන කණ්ඩායම් කෙරෙහි ඇමරිකාවේ රාජ්‍යතන්ත්‍රය ඒ වගේම අධිකරණ පද්ධතිය සහ සමාජය තුළ සුදු ජාතික නොවන කණ්ඩායම් කෙරෙහි තියෙන දැක්ම වෙනසක් වෙයි කියන එක ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තමයි මේ නඩු විභාගයත් එක්ක තිබෙන මතුවන ප්‍රධානම අභියෝගය. ඒ කියන්නේ ජනතාවගේ දැක්ම. මොකද ඔවුන් නිතරම බලාපොරොත්තු වෙනවා යම් කිසි ආකාරයක සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා ඉතිහාසයේ මෙතෙක් නොවුණු. ඒක බයිඩන් පාලනයේ තියෙන එක්තරා ආකාරයක අභියෝගයක්. නමුත් අපි දන්නවා අධිකරණ පද්ධති සහ ඇමරිකාවේ පාලනය රාජ්‍යතන්ත්‍රය කියන්නේ තල දෙකක්. එතෙන්දී රාජ්‍යතන්ත්‍රයෙන් බලපෑම් එල්ලවන්නේ නැහැ අධිකරණ පද්ධතියට. දැන් මේ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ පවත්නා නීතිමය රාමුව තුළ. දැන් මෙතෙන්දී ඊයේ එම මිනියාපොලිස් නගරයට රැස් වුණා 80 ගණනක් ජනතාව. ඔබට මතක ඇති පහුගිය අවුරුද්දේ මැයි මාසේ ඝාතනයට ලක් වෙනවා ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති කළු ජාතිකයා. මේ අපි දකින්නේ සිද්ධිය ඔහු අත්අඩංගුවට ගැනීමේදී ඉතාම දරුණු ලෙස පොලිස් බ්‍රූටැලිටි කියලා හඳුන්වනවා. පොලිසියේ ප්‍රචණ්ඩත්වය ඉතාම ඉහළ මට්ටමක තිබිච්ච අවස්ථාවක් විදිහට තමයි සැලකෙන්නේ. මේ තැනැත්තා අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ ගෙල පොලිස් නිලධාරියෙක් විසින් දන හිසින් සිර කරනු ලබනවා. එහිදී මේ පුද්ගලයා විනාඩි 8කට අධික කාලයක ඒ ආකාරයෙන් බිමට තද කරගෙන සිටියදී ඔහු මිය යනවා. ඉතින් මේ සිද්ධියත් එක්ක විශාල ආන්දෝලනයක් ඇති වෙනවා, ලොකු රැල්ලක් ඇති වෙනවා ඇමරිකාව තුළ. මේ විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් කාරණා කීපයක් සම්බන්ධ. එකක් තමයි ඔය වර්ණභේදවාදය. කියන්නේ කළු ජාතිකයන්ට සුදු ජාතිකයන් නොවන කණ්ඩායම් වලට ඇමරිකාවේ තිබෙන තත්ත්වය ගැන විශේෂ අවධානයක් යොමු වෙනවා. ජනතාව ලොකු කම්පාවකින් කටයුතු කරනවා. ඒ වගේම පොලිස් ඇමරිකානු පොලිස් සේවය තුළ අපි දන්නවා ඇමරිකාවේ පොලිස් සේවය ඉතාම විස්තීර්ණ පොලිස් සේවාවක්. විවිධාකාරයේ පොලිස් ආයතන තියෙනවා. ප්‍රාන්ත මට්ටමින් පොලිසි තියෙනවා, නාගරික මට්ටමින් පොලිසි තියෙනවා. ඒක ඉතාම සංකීර්ණ ක්‍රියාවලිය. ඒ නිසා දැන් ඇමරිකාව තුළ මධ්‍යගත පොලිස් පාලනයක් නැහැ. අපි ගත්තොත් එක එක ප්‍රාන්තවල තියෙන පොලිස් ස්වභාවයන්හි වෙනසක් තියෙනවා. දැන් සංඛ්‍යාලේඛන දිහා බැලුවොත් ඇමරිකාව තුළ ක්‍රියාත්මක වෙනවා පොලිස් බලතලය සහිත විවිධාකාරයේ පොලිස් බලතල සහිත ආයතන 12,000ක් පමණ ප්‍රාන්ත මට්ටමින් ගත්තාම. ඒ නිසා ඔබට තේරුම් ගන්න පුළුවන් එතනින් යම් ආකාරයකින් මේ ඇමරිකාවේ මේ ප්‍රචණ්ඩත්වය විශේෂයෙන් පොලිස් නිලධාරීන් අත්නෝමතික ලෙස ක්‍රියා කිරීම වැළැක්වීමට රාජ්‍යතන්ත්‍රයට නොහැකි වෙලා තියෙන්නේ ඇයි කියලා. මොකද ඒ ප්‍රාන්ත විසින් තමයි පාලනය කරනු ලබන්නේ. ඇතැම් පොලිස් ඒකක අපි ගත්තොත් ෂෙරීෆ්ලා වගේ අය ස්වායත්තයි. ඇතැම් නිලධාරීන් පත් කරනු ලබන්නේ මහජන ඡන්දයෙන්. ඒ නිසා මේ
මේ ආකාරයෙන් බැලුවහම ඔබට දැන් සාමාන්‍ය මේක අලුත්යක් නෙවෙයි. අපි ඔය බටහිර චිත්‍රපට බැලුවා තුඟක් වෙලාවට අපිට පේන්න තියෙනවා මේ ඔය පොලිස් සේවාවේ නිලධාරී ෂෙරීෆ්වරු සහ අනිත් පුද්ගලයන් අතර ගැටුම් පිළිබඳව තේමාව යටතේ නිර්මාණය වෙච්ච චිත්‍රපට තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි ඇත්තටම තියෙන්නේ. මොකද මේ පොලිස් සේවාව ඔවුන් ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය ඉතාම ගැටළු සහගතයි. ඇයි මේ ජනතාව මේ protesters demand justice for George Floyd. ඇයි මේ නඩු විභාගය ආරම්භ වෙද්දි ජනතාව මේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණ ඉල්ලන්න ආවේ? ඇමරිකාවේ මේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ ගැටලුවක් තියෙනවාද? දැන් බොහෝ පිළිගන්නේ බටහිර මතවාදයන් අනුව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් නීතිය ආධිපත්‍ය ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරනවා කියන පදනම් මත. නමුත් අපි ගත්තොත් එහෙම නොවෙන තත්ත්ව මේ එහෙම නොවෙන සහ අතීතය දිහා බැලුවහම ජනතාවට සාධාරණයක් නොවූ තැන් කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව පැවති නඩු විභාග. මේ ගැන සොයා බලද්දී ඉතාම පැහැදිලිව පේනවා අවස්ථා ගණනාවකදී. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ මිනියාපොලිස් නගරයේම 2015 දී ඝාතනය කරනු ලබන 24 හැවිරිදි ජමාල් ක්‍රාක් කියන කළු ජාතිකයෙක්. ඔහුව මේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් වෙඩි තබා මරා දමනු ලබන. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේදී තමයි මේ සිද්ධි වඩාත් මේ කුළුගැන් වෙන්නේ මේ වර්ණ භේදවාදයත් එක්ක. නමුත් අපි ගත්තොත් ඊට පෙර ආතු වෙනවා. දැන් 2015 ගත්තාම ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයට පස්සේ 2016. නමුත් මේ සිද්ධිය වෙන්නේ 2015 දී ඔබාමා පාලනය යටතේ කළු ජාතිකයෙක් ඝාතනයට ලක් වෙන්නේ. එතකොට දැන් එම සිද්ධියට සම්බන්ධ වෙච්ච පොලිස් නිලධාරීන් දෙදෙනාම නිදහස් කරනවා. ඇයි? ඒ නීති ක්‍රමයේ අනුව නඩු විභාගය පැවැත්වෙද්දී තීරණයකට එන්න බැරි වෙනවා කවුද වෙඩි තිබ්බේ කියලා. එතකොට වෙඩි තිබ්බ කෙනා හොයාගන්න බැරි නිසා දෙන්නම නිදහස් කරනු ලබනවා. ඉතින් එතකොට මේ කිසිදු දඬුවමකින් තොරව පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා නිදහස් වෙනවා. එතකොට ඊට පෙරාතුව මේ ඊට පසුව 32 හැවිරිදි පිලෑන්ඩෝ කැසල් කියලා පුද්ගලයෙක් ඝාතනයට ලක් වෙනවා පොලිස් නිලධාරියෙක් අතින්. ජෙරනිමෝ යෑන්ස් කියන පොලිස් නිලධාරිය තමයි එම මේ ඝාතනය සිද්ධ කරන්නේ. නමුත් අවසානයේදී ඔහුව ඉතාම සුළු දඬුවමක් යටතේ, කියන්නේ මෙන්න මේ ඔහු වැරදිකරු වෙන්නේ මිනිස් ඝාතනයට නෙමෙයි, Dangerous Discharge of Firearm කියන මේ නීතියට ඒ අනුව ඒකට වැරදිකාරු කළ දඩයක් ගහලා නිදහස් කරනවා මේ ජූරිය විසින් එම 32 හැවිරිදි පුද්ගලයා. ඉතින් මේ වගේ ඉතිහාසයේ පුරාම බැලුවහම මේ පොලිස් නිලධාරීන්ගේ පොලිස් බ්‍රූටැලිටි, එහෙමත් නැත්නම් මේ පොලිස් මේ පුද්ගලයන් ඝාතනය කිරීම, අමු අමුවේ මිනිසුන් මරා දැමීම සඳහා ඇමරිකානු පොලිස් නිලධාරීන්ට විවෘත බලයක් තියෙනවා කියන කාරණය ගැන යම් කිසි ආකාරයක අවිනිශ්චිත භාවයක් තියෙනවා. ඒ වගේම තමයි ජනතාව තුළ තියෙන ඊළඟ කාරණය, මේ ආකාරයෙන් ඝාතනයට ලක්වෙච්ච පොලිස් බ්‍රුටැලිටි කියන ඝාතන ඒ ක්‍රියාවලියට ලක්වෙච්ච පුද්ගලයන්ගෙන් අතිමහත් බහුතරය කළු ජාතිකයන්, සුදු ජාතිකයන්ට එරෙහිව මේ ආකාරයෙන් ප්‍රචණ්ඩත්ව ක්‍රියාත්මක වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඇමරිකාව තුළ මෙවැනි විශාල ජනරැල්ලක් පවතින්නේ. ඔවුන් දැන් ජනතාව ඉල්ලන දේ තමයි දැන්වත් මේ තත්ත්වය වෙනස් වී යුතුයි, මේ නීති ක්‍රමය වෙනස් වී යුතුයි. ඔබට පේනවා ඇති බ්ලැක් ලයිව්ස් මැටර්, ඒ කියන්නේ කළු ජාතික ජීවිතත් වැදගත් කියන කාරණය තමයි ඒ මේ විරෝධතා ව්‍යාපාරයේ තේමාව. ඉතින් අපි දැක්ක පහුගිය අවුරුද්දේ මැද භාගයේ පුරාම මේ ව්‍යාපාරයේ ලෝකේ පුරාම ඇමරිකාව විතරක් නෙමෙයි ලෝකේ පුරාම ක්‍රියාත්මක වෙනවා. හැබැයි දැන් නැවත වතාවක් මේ ව්‍යාපාරයට පණ ඇවිල්ලා තියෙනවා. මොකද මේ නඩු විභාගයත් එක්ක මොකද විශාල සැකයක් තියෙනවා මේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ව ඝාතනය කරපු පොලිස් නිලධාරී ඩෙරික් චව්වින්වත් කිසියම් හෝ මේ තියෙන ක්‍රමයේ යටතේ, පවත්නා ක්‍රමයේ යටතේදී නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බවට. ඒ නිසා දැන් ඇමරිකානු ජනතාව නැවත වතාවක් මේ ඉල්ලන්නේ ඇත්තටම මේ පවත්නා නීති යටතේ සාධාරණයේ වගේම
මේ නීති පද්ධතිය කියන්නේ ඇමරිකාවේ සුදු ජාතික ජීවිත පමණක් නොව කළු ජාතික ජීවිත ආරක්ෂා කිරීමටත් ඇමරිකානු ක්‍රමය සැකසිය යුතුයි කියන දේ තමයි මේ ජනතාව එළියට බැහැලා ඉල්ලන්නේ. ලූලා ඩි සිල්වා කියලා කියන්නේ බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙක් ඔහුට වරින් වර විවිධ දූෂණ චෝදනා එල්ල වුණා. නමුත් මේ වෙනකොට ඒ චෝදනා අතර වාරේ ඒවා විසඳන අතර වාරේදී 2022 ජනාධිපතිවරණයට ඉල්ලන්නට අවස්ථාවක් තිබෙනවා කියලා වාතාවරණයක් සැකසෙමින් පවතිනවා. ඔව් දැන් මේ සිද්ධියත් ඇත්තටම ලොකු අවධානයට ලක්වෙච්ච කාරණයක්. මොකද ලූලා ඩි සිල්වා හිටපු ජනාධිපතිවරයා බ්‍රසීලයේ ඔහුට එරෙහිව එල්ල වෙච්ච චෝදනා සහ ඔහු නඩු විභාගයකට ලක් කිරීම ඔහුට එරෙහි සමස්ත නීතිය ක්‍රියාත්මක වූ ආකාරය ගැන බරපතල ගැටලුවක් තියෙනවා කියන කාරණය බ්‍රසීලයේ පමණක් නෙමෙයි සමස්ත ලතින් ඇමරිකානු කලාපය තුළම වාමාංශික අදහස් දරන පුද්ගලයන් තුළ තිබිච්ච මතයක්. මොකද අපි දන්නවා දැන් බ්‍රසීලයේ බලයට පත් වෙලා ඉන්නේ ජාර් බෝල්සනාරෝ. ඔහු අන්ත දක්ෂිනාශිකෙක්. ඔහු බලයට පත්වෙන්නේ මීට පෙරාතුව පැවති ජනාධිපතිවරණයේදී ලූලා ඩි සිල්වා එම ජනාධිපතිවරණයට තරඟ කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී ඔහුට විරුද්ධව මේ චෝදනා එල්ල වෙලා ඔහුව ඩිස්කොලිෆයි වෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරණයට තරඟ කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. අපි මම හිතන වෙලාව බලලා හිටියොත් හොඳයි නේ සංජීවනී. ඔව් අපි ඉතිරි තොරතුරු ටික කතා කරමු. ඊට කලින් විරාමයක් අරගෙන වෙලාව බලලා ඉමු. Let to grow comfort pro supporting sitting night supporting wedding from Nestle. ඔව් අපි කතා කරමින් හිටියේ බ්‍රසීලයේ දේශපාලනික වැඩපිළිවෙළ පිළිබඳව. දැන් අත්තරංගුවට ගනු ලැබූ ලූලා ඩි සිල්වා මාස 18ක් හිරේ හිටියා. ඔහුට එරෙහි නඩු විභාගය ක්‍රියාත්මක වෙද්දී ඒ නඩු විභාගයේ අනුව නැවත වතාවක් ඔහුගේ ඇපීල් එක එහෙමත් නැත්නම් අභියාචනය පිළිබඳව ලොකු අවධානයක් පැවතුණා. අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලූලා ඩි සිල්වා ඔහුට එරෙහිව තිබූ දූෂණ සහ අපරාධ චෝදනාවලින් නිදහස් කරනු ලබනවා. ජනාධිපති පදවිය දරූ සමයේදී ලූලා ඩි සිල්වා අයතා ලෙස ව්‍යාපාරිකයන්ගෙන් නිවසක් ලබාගත් බවට තමයි චෝදනාව එල්ල වෙන්නේ. දැන් කොහොම වුණත් මේකේ මේ සංසිද්ධිය එක්තරාකාරයක මේ බ්‍රසීලය තුළ විශාල මේ අවධානයට ලක්වෙච්ච කාරණයක්. ලූලා ඩි සිල්වා කියන නායකයා බ්‍රසීලයේ ජනාධිපති පදවිය දරන්නේ 2003 අවුරුද්දේ ඉඳලා 2011 වෙනකම්. ලතින් ඇමරිකානු කලාපය තුළ ඉතාම ජනප්‍රිය නායකයෙක්. ඔහු වාමාංශික දේශපාලනඥයෙක්. ඒ වගේම ඔහුගේ පාලනය තුළ අපි දැක්ක බ්‍රසීලය ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්නවා. ආර්ථිකය පැත්තෙන් ශක්තිමත් වෙනවා. ඒ වගේම ජන ජීවිතය අපි දන්න බ්‍රසීලය කියන්නේ අතිශයින් මේ ප්‍රශ්න තියෙන මේ දිළිඳු ජනතාව ජීවත් වෙන රියෝ වගේ නගර ලෝකයේ දැවැන්ත මුඩුක්කු තියෙන මේ පැල්පත් නිවාස සංකීර්ණ තියෙන මේ කලාපයක්. ඉතින් අපරාධ රැල්ල ඉතාම වැඩි, සමාජ ප්‍රශ්න, මේ මත්ද්‍රව්‍ය, මේ වගේ අතිශයින් ගැටළු සහගත වාතාවරණයක් තමයි මේ බ්‍රසීලය වගේ රටවල පවතින්නේ. ඉතින් එවැනි රටක් එක්තරාකාරයකින් ශක්තිමත් කළ ඉහළට ගේනවා කියන්නේ ඔහුගේ ඒ ගෙනීමට සමත් වෙන පුද්ගලයාගේ නායකත්වය තුළ තියෙන සුවිශේෂත්වය. දැන් බලයට පත් වෙලා ඉන්න පුද්ගලයා කවුද? ජාර් බෝල්සනාරෝ. ඔහු සම්බන්ධයෙන් බරපතල ගැටලු තිබෙනවා. මොකද ඔහු අන්ත දක්ෂිණාශික නායකයෙක් වගේම ඔහු දැන් බ්‍රසීලයේ කොරෝනා රැල්ල පාලනය කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්ත පුද්ගලයා විදිහට, අර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතවාද අනුවම ක්‍රියා කරපු පුද්ගලයෙක් විදිහට ඉතිහාසයට එක් වෙලා තිබෙනවා. ඔහු ජනතාවට මේ කොරෝනා වැළඳීම පාලනය කළේ නෑ වගේම ඔහුත් අවස්ථා කිහිපයකදී කොරෝනා වෛරසයට ගොදුරු වුණා. නමුත් ඔහු සුවය ලැබුවා. කොහොම වුණත් අපි දන්නවා දැන් බ්‍රසීලය තුළ එවැනි තත්ත්වයන් නිර්මාණය වෙලා තිබෙද්දී ජනතාව බලාපොරොත්තු වෙනවා මේ දැනට තියෙන ගැටලු සහගත පාලනය ඉක්මනින් අවසන් වෙයි කියලා. මොකද ජාර් බෝල්සනාරෝ අන්ත දක්ෂිණාශිකෙක් වගේම ඉතාම රට තුළ
අවිනිශ්චිත භාවයක් එක්තරාකාරයක අස්ථාවරත්වයක් නිර්මාණය කරපු නායකයෙක්. ඉතින් ඒ නිසා ජනතාවගේ බලාපොරොත්තු විශාල වශයෙන් කඩා වැටලා තිබෙනවා. ඒ අනුව තමයි ලූලා සිල්වා කෙරෙහි ලොකු ජනතා බලාපොරොත්තුවක් තියෙන්නේ. දැන් මීට කලින් පැවති ජනාධිපතිවරණයේ ලූලා සිල්වාට ජයග්‍රහණය කිරීමේ ප්‍රවණතා තියෙනවා කියලා එවකට පැවති ජනමත විමසුම් වලින් පෙන්වුම් කරලා තිබුණා. එවැනි තත්ත්වයක් ඇතුළත තමයි හරියටම ජනාධිපතිවරණයට මේ දේශපාලනඥයන්ට නාම යෝජනා බාර දෙන අවස්ථාව වෙනකොට තමයි ලූලා සිල්වාට හිරගෙට යන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ඇත්තටම දක්ෂිණාසි කුමන්ත්‍රණයක් විදිහට සලකනු ලබනවා. මොකද දැන් අපි ගත්තොත් ලතින් ඇමරිකානු කලාපය තුළ ඔය 2000 අවුරුද්දේ ඉඳලා පස්සට ගත්තාම එක්තරාකාරයක වාමාංශික රැල්ලක් පැවතුණා. ඒ කියන්නේ වාමාංශික ආණ්ඩු බලයට පත්වීමේ ප්‍රවණතාවයක් තිබුණා. මේකට කියන්නේ පිංක් ටයිඩ් කියලා, මේ තිබිච්ච දේශපාලන සංස්කෘතියට. එතකොට ඒ කාලය තුළ ලතින් ඇමරිකානු කලාපයේ වාමාංශික පාලනය නිතම් ශක්තිමත් වුණා. උදාහරණ විදිහට ගත්තොත් වෙනිසියුලාවේ හියුගෝ චාවෙස්, ඒ වගේම දැන් බ්‍රසීලයේ ලූලා ද සිල්වා, ඒ වගේම ඉන් පසුව ගත්තහම බොලිවියාවේ ඉවෝ මොරලෙස්, මේ වගේ චරිත බලයට පත් වුණා. නිකරගුවා රාජ්‍යයේ ඩැනියල් ඔටේගා. ඉතින් මේ වගේ වාමාංශික පාලනයන් ගණනාවක් බලයට පත් වුණා. මේක හැඳින්වෙන්නේ පිංක් ටයිඩ් කියලා. දැන් විවිධාකාර වූ ක්‍රමවේදයන් මගින් මේ පිංක් ටයිඩ් එක තුළ ඇතිවෙච්ච ඒ තත්ත්වය, දේශපාලනික තත්ත්වය පසු කාලීන වෙනස් කරනු ලබනවා බාහිර බලවේගවල මැදිහත් වීම යටතේ. ඉතින් මේ ලූලා සිල්වාත් ඒ ආකාරයෙන් බලපෑමට ලක්වෙච්ච චරිතයක් විදිහට තමයි සැලකෙන්නේ. දැන් ඔහුට නැවත වතාවක් බ්‍රසීලයේ නායකත්වයට තරඟ කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඔහුට එරෙහි චෝදනා අධිකරණය ප්‍රතික්ෂේප කිරීමත් එක්ක 2022 බ්‍රසීල ජනතාව බොහෝ දුරට ඔහුව ජනාධිපතිවරයා බවට ලෙස තෝරාපත් කරගනී කියලා විශ්වාස කරනවා. කොරෝනා වසංගත තත්ත්වය ගැන කතා කරද්දී ලෝකයේ විශේෂ තොරතුරු මොනවද මේ වෙනකොට වාර්තා වෙන කියලා තමයි බලාපොරොත්තු වෙනවති දැනගන්න. අපි යන සූදානම් ඇමරිකා එක්සත් ජනපදයේ දැසට. ඇත්තටම දැන් පසුගිය දින කිහිපය තුළ සෞඛ්‍ය අංශ වාර්තා කළේ එරට මරණ වාර්තාවියම යම් පමණක සහනදායි මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියලා, කියන්නේ අවම මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියලා මේ වෙනකොට වාර්තා වෙන තොරතුරු අනුව. කොහොම වුණත් දැන් එවැනි තත්ත්වයකට මුහුණ දෙමින් ඉන්න අතර වාරයේදී ඒ රජය මගින් ඒ රටේ වැසියන්ට ලබා දෙන සහනදායි වැඩපිළිවෙල් මොනවද කියන කාරණාව ගැන අවධානය යොමු කිරීමත් වැදගත්. ඔව්, අපි කලිනුත් කතා කරා මේ ඇමරිකාන් ඩොලර් ට්‍රිලියන 1.9ක කොරෝනා සහන පැකේජය පිළිබඳව ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක අතර ඉතාම බරපතල ගැටලු පැවතුණා. මේ සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂය, ඒ කියන්නේ ජනාධිපති ජෝ බයිඩන්ගේ පක්ෂය මේ සහන පැකේජය ක්‍රියාත්මක කිරීම සඳහා විශාල වශයෙන් කැප වෙලා වැඩ කළා. නමුත් රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂයේ මතය වුණේ මේ අවස්ථාවේ මෙතරම් විශාල මුදලක් මේ සහන වැඩපිළිවෙළ සඳහා ඉදිරිපත් නොකළ යුතුයි කියලා. මොකද ඒ තුළ අනවශ්‍ය ආකාරයෙන් අනවශ්‍ය පුද්ගලයන්ටත් සහන ගලා යෑම නිසා ඒ අවශ්‍ය, කියන්නේ මේ මුදල් අපතේ යාමක් සිද්ධ වෙයි කියන කාරණේ තමයි රිපබ්ලිකන් පක්ෂයේ මතය වෙලා තිබුණේ. කොහොම වුණත් සෙනෙට් මණ්ඩලයෙන් මෙය සම්මත වුණා සෙනසුරාදා. දැන් නැවත වතාවක් මේ ඉදිරිපත් කරලා තියෙනවා කොංග්‍රසයේ, කියන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලයට. එහි මේ වෙනකොට වාද විවාද පැවැත්වෙමින් තිබෙනවා මේ සම්මත කිරීම සඳහා. බොහෝ දුරට තව පැකිපේකින් මේ සම්මත වෙයි කියලා විශ්වාස කරනවා. ඇයි ඇමරිකාව මෙතරම් විශාල මුදලක් මේ කොරෝනා සහන වැඩපිළිවෙළට ක්‍රියාත්මක කළ යුතු වෙන්නේ? මොකද අපි දන්නවා ලෝකයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය, එහෙමත් නැත්නම් COVID-19 වසංගත රෝග තත්ත්වයට ඉතාම දරුණු ලෙස බලපාපු මුහුණ දීපු රට තමයි ඇමරිකා එක්සත් ජනපදය. මරණ සංඛ්‍යාව අතින් ගත්තත් 523,000ක්. ඒක සාමාන්‍ය රටකට උතරම් ජනගහණය අධික රටක් වුණත් ජනතාවගෙන් 523,000ක් වසරක් තුළ රෝගයක් නිසා මැරෙනවා කියන්නේ අභියෝගාත්මක තත්ත්වයක්. ඒ විතරක් නෙවෙයි, අපි ගත්තෝ සමාජ ආර්ථික තත්ත්වය ඉතාම බරපතල විදිහට ගරා වැටෙන මේ කාලවකවානුව තුළ ඇමරිකා එක්සත් ජනපදයේ විරැකියාව 6.2%ක් තරම් ඉහළ මට්ටමකට ගියා. මොකද අපි දන්නවා COVID-19 වසංගත තත්ත්වයක් එක්ක විශේෂයෙන්ම මේ වාණිජ කාර්මික සහ පෞද්ගලික අංශය ඉතාම බරපතල විදිහට මේ පීඩාවට අභියෝගයට ලක් වුණා. ඒ වගේම ඔවුන්ට
ඒ දෛනික කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. ඒ තත්ත්වයේ යටතේදී අවසන් ප්‍රතිඵලය වුණේ ජනතාවගේ ආර්ථිකයේ පිරිහීම සහ ඒ වගේම ජනතාවට රැකියා අහිමිවීම. ඉතින් මේ ක්‍රියාවලිය නිසා ඇමරිකාව තුළ ඉන්නවා ඉතාම විශාල ජන කොට්ටාසයක් මේ සහන ලැබිය යුතු. ඒ අනුව තමයි ජෝ බයිඩන් පාලනය වැඩි ලොකු උනන්දුවක් දක්වලා මේ ඩොලර් ට්‍රිලියන 1.9ක සහන පැකේජය ක්‍රියාත්මක කරන්නේ. මේ සඳහා දැන් මෙතෙන්දී ලැබෙන විශේෂ සහන ගත්තොත් දැනට රැකියා අහිමි වෙලා ඉන්න ජන කොටසට ඔවුන්ට සතියකට ඩොලර් 400 අතර මුදලක් මේ සහනයක් විදිහට ඩෝල් එකක් විදිහට ලැබෙනවා. ඔවුන්ගේ එදිනදා ජීවිතයේ ඒ කටයුතු කරගෙන යාම සඳහා රැකියාවක් ලැබෙන තෙක් ඉතින් ඒ වගේ ප්‍රතිලාභ ගොඩක් තියෙනවා මේ වැඩපිළිවෙල තුළ. ඉතින් විශ්වාස කරනවා ඇමරිකාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් එහෙම නැත්නම් COVID-19 වසංගතයෙන් පීඩාවට පත් වෙන ජනතාවට මේ විශාල සහනයක් වෙයි කියලා. ඔබට මතක ඇති පසුගිය දිනවල බොහොම ජනප්‍රිය වුණු සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුණා. මේ සාකච්ඡාව ආන්දෝලනයකට තුරුදුණු කාරණාවක් හෙරවුණු සම්මුඛ සාකච්ඡාවක් කියලා කිව්වත් හරි, හැරි මේගන් යුවලගේ සාකච්ඡාවක්. එතකොට මේක මේ රාජකීය වගකීම්වලින් ඉවත් වෙලා ඉන්න ඔවුන් දෙදෙනාගේ වගේම රජ පවුල පිළිබඳවත් බොහෝ තොරතුරු හෙළිවුණු සම්මුඛ සාකච්ඡාවක් බවට පත් වුණා. ඒ නිසා අපි හිතුවා චුට්ටක් ඒ ගැනත් කතා කරන්න. ඔව්, දැන් මෙතෙන්දී ඊයේ දිනේ ප්‍රධාන මාතෘකාව ලෝකේ ප්‍රධානතම මාතෘකාව වුණේ මේ දේ. නමුත් අපි දන්නවා බ්‍රිතාන්‍ය රජ පවුල කියන්නේ හුඟක් දුරට බ්‍රිතාන්‍ය පමණක් නෙමෙයි, මේ රාජකීයන් කියන්නේ තරාකරි නිරන්තරයෙන් ජනතාව දහනට ලක් වෙලා ඉන්න. ඒ වගේම ජනතාවගේ අපි ගත්තොත් මේ ඕපාදූප කියන කාරණයටත් නිරන්තරයෙන් ගොදුරු වෙන කණ්ඩායමක්. ඉතින් මේ හැරි මේගන් යුවලගේ සම්මුඛ සාකච්ඡාව අපි කිව්වොත් දෙබරකට ගල් ගැහුවා වගේ තත්ත්වයන් නිර්මාණය වෙලා තිබෙනවා මේ වෙනකොට බ්‍රිතාන්‍ය තුළ. රජ පවුල මේ සම්බන්ධයෙන් මේ හිදී හෙළිව් කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් පත් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. නමුත් මේ හැරි මේගන් යුවලගේ සම්මුඛ සාකච්ඡාව තුළ රජ පවුලේ කීර්තියට රෙපියුටේෂන් එකට ලොකු අභියෝගයක් එල්ල වෙනවා. මොකද ඔවුන් හෙළි කරපු කරුණු ඉතාම බරපතලයි. මේ වගේම දැන් ඔවුන් මේ දේ හෙළි කරන්නට පෙර ආතුවත් විවිධ මතභේදකාරී තත්ත්වයන් පැවතුනා. විශේෂයෙන්ම හැරිගේ මව ඩයනා කුමරිය සම්බන්ධයෙන් නැති වෙච්ච තත්ත්වය. ඉතින් ඒ නිසා තමයි ඇය මේ ආකාරයෙන්ම රජ පවුල තුළ පීඩාවකට ලක් වුණා කියන කාරණය ප්‍රසිද්ධ දෙයක්. ඒ නිසා තමයි ඇය මේ ජනතා කුමරිය ලෙස ප්‍රින්සස් ඔෆ් පීපල් කියන නාමෙන් හඳුන්වන්නට පටන් ගත්තේ. මොකද රජ පවුල තුළ ඇයට කුමරියකගේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අහිමිවීම නිසා. ඉතින් හැරි කුමරු ප්‍රකාශ කරන ආකාරයට තමා සහ පියා කියන්නේ චාල්ස් කුමාරයා අතර සබඳතා බිඳ වැටීම, ඒ වගේම මේගන් සමග විවාහපත් වීම නිසා ඔවුන්ට රජ පවුල තුළ කිසිදු ප්‍රතිලාභයක් අත් නොවන තත්ත්වයක් උදාවීම, ඒ වගේම විවිධාකාර වර්ණ භේදවාදී කතා, මේ ගැන තොරතුරු හුඟක් තියෙනවා. ඉතින් අපිට ඉදිරියේදී මම හිතන්නේ මේ ගැන තව දුරටත් කතා කරන්න තියෙවි. මොකද මේ නිසා ඇතිවන තත්ත්වයන්, ඒ වගේම රජ පවුලට වෙන බලපෑම කුමක්ද අපිට තාම මේ වෙනකොටත් තක්සේරු කරන්න අමාරුයි. කොහොමුණත් මේ හෙළි කරපු තොරතුරු නිසා ලොකු අපි ගත්තොත් මෙතෙන්දි හඳුනා ටොක්සික් එන්වයරන්මන්ට් කියලා හඳුන්වනවා. මහා විෂ සහිත තත්ත්වයන් නිර්මාණය කරලා තිබෙනවා. දැන් ඔබට මතක ඇති මේ විචිත්‍රවත් විවාහ මංගල්‍යය. දැන් ඔවුන් අතර දැන් මේ සමස්ත සංසිද්ධි ගැන එක වාක්‍යයකින් සඳහන් කරලා අපි සටහන ඉවර කරොත් මං හිතන්නේ අපේ කාල වේලාවත් අවසන් වෙන නිසා. මේ කේට් කියන්නේ බ්‍රිතාන්‍ය ප්‍රජාපාලට සම්බන්ධ වුණට බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නෙවෙයි, අතරම ඇමරිකානුවෙක්. ඒ වගේම ඇය නියෝජනය කරන්නෙත් එක්තරාකාරයක මේ ඇමරිකාවෙත් කළු ජාතික ප්‍රජාව. ඒ නිසා මේ පරතරය අපි දකින්නේ රාජකීයත්වය සහ සාමාන්‍ය පුද්ගලයක් අතර පරතරය තමයි හුඟක් දුරට මේ තත්ත්වයට මුල් වෙලා තියෙන කියන කාරණයක් සඳහන් කළ යුතු වෙනවා.
ලෝකය කියලා කියන්නේ බොහෝ දේවල් දැනගන්න තියෙන වගේම ඉගෙන ගන්න තියෙන සහ ලෝකය පිළිබඳ බොහෝ තොරතුරු අපිට හොයාගෙන යන්න තියෙන අවස්ථාවක් තමයි සිවුදෙස වැඩසටහන කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි හෙට උදෑසනත් ඒ තොරතුරුත් එක්ක බහමුණ බලාපොරොත්තු වෙන් අදට සමුගෙන යන්නේ මේ සූදානම. අද තොරතුරු විශ්ලේෂණය කරන්න එකතු වුණේ අපිත් එක්ක ප්‍රවීණ විදේශීය විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් බඩංගොට්ටගේ. අයබොන්නට ස්තුතියි. එහෙනම් හෙට උදෑසන හමුවන බලාපොරොත්තු වෙන් හැම දිනකටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමු ගන්නවා. අයබොන්. Ready sitting.